ඔබ කවදාවත් මේ වගේ සලකුණකින් ඊමේල් ලිපියක් අවසන් කර තිබෙනවාද? මේවා ව්‍යාපාරයට සම්බන්ධ ඊමේල් ලිපිවල සඳහන් කර තිබෙනවාද? ඔබේ ඉදිරි සැලසුම් පිළිබඳව යහළුවෙකුට ඊමේල් යවනවා නම් මෙවන් සලකුණු ඊමේල් වලට එකතු කරන්න. නමුත් ව්‍යාපාරයකදී ඒවා භාවිතය මගහැරිය යුතුයි. මොකද ඒවා වෘත්තිමය නැහැ. ව්‍යාපාරික ඊමේල් ලිපියකට සුදුසු නැහැ මෙවැනි ඉමෝජි පාවිච්චි කිරීම. ඔබට ඔබේ හැඟීමක් පෙන්වීමට අවශ්‍යයි නම් ඔබ ඇත්තටම පාරිභෝගිකයාට කිව යුත්තේ කුමක්දයි හොඳින් සිතා බලා එය ලියන්න. බලන්න මේ උදාහරණය. මාතින් සිදු වැරද්දට මාගේ බලවත් කනගාටුව. ඔබට අත්දැකීමට සිදුවීම සම්බන්ධයෙන් ඉතාමත් කලකිරීමට පත්වී සිටිමි. ඒ නිවැරදි කිරීමට ලබන මාසය අපි සේවාවන් නොමිලේ ලබා දීමට කැමැත්තෙමු. ව්‍යාපාරයක් කරගෙන යාමේදී ඔබ නිතරම අව්‍යාජ මෙන්ම වෘත්තීමය විය යුතුයි. කිසිඳ සැලකිල්ලක් නැති කිසිම දෙයක බරක්පතලක් නැති කෙනෙක් නොවිය යුතුයි. ඒ නිසා ඔබ ඊමේල් ලිවීමේදී ඉමෝජි පාවිච්චි කරනවාද නැද්ද පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ජීවිතේ ජයගන්න DP Education සමග එක්වන්න.